ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් නවදහණය පුවත් සිරස්තල වෙත මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදි නැරඹෙයි රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වී තැපැල් ඡන්දයේ කල්යයි ඊයේ දිනේට නව කොරෝනා ආසාදිත 106ක් කන්දකඩු කොරෝනා ආසාදිත පොකුර හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගලින් නිරෝධායනයට මැතිවරණයේ පවත්වන දිනේ කල් දාන්න සජිත් රාජයට සහ මැතිවරණ කොමිසමට කියයි රාජය කොරෝනා පොසිටිව් රෝගීන් නෙගටිව් කරනවා රනිල්ගෙන් චෝදනා දෙවෙනි රැල්ලක් නැහැ කොරෝනා මර්ධනයේට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය තබන්න විමයි ජනතාවට කියයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් ආරම්භ වුණා අද දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්ය මණ්ඩලයේ සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව එම කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය සලකුණු කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දිනේ ආරම්භ වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම අද දිනේ තැපැල් දෙපාර්තමේන්තුවේ අනිකුත් රාජකාරී අතර प्रमुख राज्य सलखन नील चंद पत्रिका गेट बेदीमे कटयुथु आरंभेन ए दिस्सीवलि पसुगिय इरीदादिने नील चंद पत्रिका ए दिस्सीवल तेरीबालिंग ए कोट्टासवल प्रादेशिक तपलधिकारी वरुण सिंह बालगन लभुआ एव मेवीन गमनांत तपल कार्यालट पिटत्कर यवलतीनवा अभी चरम गड्लूनपांडलातीनवातमा निरोधायन वन प्रदेश सन्हाम लिपि सह नीलचंद पत्रिका विधि में कटयुत तावकालिक अतिथिवंडलातीन वैसे नमूत अनिकुत प्रदेश बल एक सामान्य परिस्थितिम टोणकरण विधि विधान मे महते युद्धतीन डिपार्टमेंट तो समाज दुरस्थ भाव पात्म मुख आवरण पेदीम सह डेथ विषवीचारण क्रीमियाना सौख्य रक्षित क्रम वेद्यान चंद दायकिन अनुगमने कलियत अतर चंदे सलकुन क्रीम संदह निलो कलुपैन क्रगनेम सुदसुवन बवाय मेतिवरण कमीशन सभाव संदहन कले मे अतर राजायतन संदह तेपल चंद सलकुन क्रीम हेट सह अनिदायन दे दिन तुल सिदुकिरीमट नियमित आरक्षक हमुदा पोलिस सिविल आरक्षक डिपार्टमेंट सौख्यांश सह सियलूम डिस्ट्रिक्ट लेखम कार्यालय मेन्म मेतिवरण कार्यालय तेपल चंद दायकिन लबन दहसे सह දාහතියන දෙදින තුල තැපල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා. නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපල් ඡන්ද දායකින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවනවා. මේ අතරේ පවතින COVID-19 වසංගතය හමුවේ රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය පමණක් තැපල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කළ බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක මහතා සඳහන් කළේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ රාජාංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අද ඉඳන් තැපල් ඡන්ද සලකුණු महानूर दिस्ट्रिक्ट श्रीलंका पुदुजन पेरमुने जन हमुकेट जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी वुणा श्रीलंका पोदुजन पेरमुनेन इदिरी महामेतिवरनेट तरंगवादिन महानूर दिस्त्रिक्के अपेक्षकयन विसिन संविधान कल जन हमुकिहिपेकट जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी वुणा तेलदेनिय बस्नेवतुम्पल असल पेवती जन हमुव संदहा जनाधिपति वर्या सहभागी वुणा Hello
ගලගෙදර හතරලියද්ද සතිපුල භූමියේ පැවති ජන හමුව සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුගිය යහපාල රජයේ සමයේ පාලකීන් දේශපාලන පරිගැනීම පමණක් ක්‍රියාත්මක කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මොරටුව ලුණාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් इदरी महामेतिवर्णेदी श्रीलंका पोदुजन पेरुमने अपेक्षकिन गे जय तहवरु किरीम वेनवेन पेवत्विन जन हमुमालावे तवत जन हमुवाक मोरटुव लुनाव प्रदेशेदी अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पेवत्तुना बलान्न बले आयुतुलेस भाविच्च करन्ने काउद ओन एकतु वेला पलिगनीम करा ए युगे पलिगनीमे युगया वैरक्कारी युगया पुदुम वैरयक तिबुने ए निसा मे तत्वय पिलिबंदव ओबट अमम अमुतुवेन कियन्न ओनने एवनि तत्वयक अपि නවත ගොඩනගන්න ඉඩ තියන්න බෑ මේ රට තුල ඔබේ යුතුයකම ඔබ ඉටු කරන්න ඒකීය රාජ්‍යයක් තුල සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් ඒකීය රාජ්‍යයක් තුල සෑම ආගමකට එක හා සමානව අදහන්න පුළුවන් නිදහස අපේ රටේ තියෙනවා අපේ කාලය තුලදී යුද්ධය තුලදී කඩාවැටුණු පන්සල් පල්ලි කෝවිල් මුස්ලිම් පල්ලි ආදිය අපි සකස් කළා දුන්නු ඒවා මොන ආගමේද මොන ජාතියේද කියලා අපි බැලුවේ නෑ අපි උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සියල්ලම සායක හා සමානව සංවර්ධනය කරා මුදු ආශ්‍රිත වේවා දීවර ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඒ ප්‍රතිනිවාස ප්‍රශ්නය පිළිබඳව වේවා වෙනත් දේ ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව අපි වැඩපිළිවෙලක් අදලා ඔවුන්ගේ ජීවන තත්ත්වය ගොඩ නැගීම සඳහා අපි කටයුතු කරනවායි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කළ දිය යුතුයි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තුලින් කොරෝනා වෛරස ආසාදිත පොකුර වාර්තා වීමත් සමග ප්‍රදේශ කිහිපයකම පුද්ගලයන් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගියා. ඊ දිනෙදී මෙරටින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 106 දෙනෙකු හඳුනා ගැනුණා. එම ආසාදිතයින් 106 දෙනා අතර රාජාංගණයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 6 දෙනෙකු කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් 76 දෙනෙකු කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල ආශ්‍රිතයින් 14 දෙනෙකු බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුත්කලින් 5 දිනකෝ එමෙන්ම ඉරානයේ සිට පැමිණි වෙළඳ නාවිකයින් 2 දිනකෝ බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වන පුත්කලින් 2 දිනකෝ සහ එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි අයකුද වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ මේ දක්වා කන්දකාඩු සහ සේනපුර මද්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරු දෙකෙන් 428ක් වැනි සංඛ්‍යාවක් රැඳවියන් කොවිඩ් 19 ලෙස හඳුනාගෙන තියෙනවා ඒ වගේම මෙම පුනරුත්ථාපන කඳවුරු දෙකෙන්ම කාර්ය මණ්ඩලය 44ක් හඳුනාගෙන තියෙනවා මේ ආසාදිතෙන් හැටියට කාර්ය මණ්ඩලය ඒ හඳුනා ගැනීම අනුව ඔවුන් නැවත කැඳවලා තියෙනවා කලින් අපි මේ මෙහෙයුම් පවත්වා ගත්තේ ලොක්ඩවුන් එහෙම නැත්නම් ඇඳිරි නීති තත්ත්වයන් යටතේ එතකොට අද මේ කටයුතු අපි පවත්වගෙන යන්නේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඉතින් සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙවැනි ක්‍රියාන්විතයක් පවත්වීමේදී කලින්ට වැඩිය අසීරුතා අපහසුකම් ඇති වෙන වැදගත්ම දේ තමයි ජනතාවගේ සහයෝගය. ඒ අනුව මෙවන විට පුත්කලින් 625 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 1981 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. රාජකීය ප්‍රදේශයෙන් මෙවන විට හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 12ක්. එම ප්‍රදේශයේ තවදුරටත් PCR පරීක්ෂණ කටයුතු සිදුවන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. कस्टमर
කන්දකඩු කොරෝනා ආසාදිත පොකුර වර්තා වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව මෙවන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මාරවිල රාජංකණිය වැලිකන්ද ලංකාපුර සහ හබරදුවෙන් පසු ඊයේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන්ද තවත් කොරෝනා ආසාදිතයක වර්තා වුණා. මෙතර රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද සිට එළඹෙන 17 වන සිකුරාදා දින දක්වා පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දින පියවර ගත්තා. විපක්ෂයට පමණක් ක්‍රියාත්මක වන මැතිවරණ නීති පසෙකලා මහ මැතිවරණයේ කල් දැමීමට රජය සහ මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මම එකක් කියන්න කැමති මැතිවරණයක් කියනවායි කිව්ව හැටි කොමිෂමටවත් වෙන කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ ඒකේ ඒක කොන්දේසි දාන්න ඒ කොන්දේසි දැම්මහම ඒකේ හානිය සිදුවන්නේ විපක්ෂ පාර්ශවයට අපි සතුව ඩොලර් කඳු නැහැ අපි සතුව අසීමිත සම්පත් නැහැ අපිට තියෙන එකම හැකියාව තමයි ජනතාව ළඟට ගිහිල්ලා අපේ මැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීම කියන කියන වෙලාවට 100 කියන්නයි කියන කියන වෙලාවට 200 කියන්නයි ආපහු 250 ට බස්සන්නයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි ඒ වගේ වාතාවරණයක් තුල මැතිවරණ තියන්න බෑ ඒක තමයි ඇත්ත කතාව මම රජයටත් කොමිසමටත් කියනවා කරුණා කරලා තමුන්නාන්සලා අනවශ්‍ය නීති රීති රෙගුලාසි ගේන්න එන්න එපා එතකොට වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අවලංගු වෙනවා අපිට 100කට අමතන්නයි ආණ්ඩු බලයේ ඉන්න ඇත්තොන්ට පැය 24ම නාලිකාවේ ඉහළ ප්‍රචාර ලබා ගන්නයි මොකද ඒකේ සාධාරණ රජයටයි කොමිසමටයි පුළුවන් කමක් තියෙනවා තියෙන තත්වය සලකලා බලලා මැතිවරණ දිනේ කල් දාන්න. අන්න මැතිවරණ දිනේ කල් දැම්මහම අපිට පුළුවන් මේ රැස්වීම වලට දාන සීමා කොන්දේසි ගැන හිතලා බලන්න. එහෙම නැතුව මිත්‍රවරුනේ ආණ්ඩුව කියනවා නම් මේ අහවල් දිනවලට රැස්වීම තියන්න බෑ. අර නීති අනුගමනය කරන්න, මේ රෙගුලාසි අනුගමනය කරන්න මේකෙන් හානිය සිදුවන්නේ කාටද? විපක්ෂයට. ආණ්ඩුව විසින් PCR පරීක්ෂණ වලින් කොරෝනා බවට තහවුරු වූ රෝගීන් හට කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු කිරීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ දමදෙනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දෙවන රැල්ල ආරම්භ වෙලා අපි කිව්වත් නැද අපි ලංකාව කොරෝනා වලින් ආරක්ෂා කරන්න ඕනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ තියෙන ඩෙන්ගු පරීක්ෂණ මධ්‍යස්ථාන. එහෙන් උත් පරීක්ෂණ කරා. දැන් කියන්නේ ඒක හරි නෑ කියලා. මොකද්ද මේකේ තේරුම? ඔය කොරෝනා තියෙන අප්‍රේල් මාසේ මමයි මෛත්‍රී දෙන්නම අපේ පරීක්ෂණය කරේ ශ්‍රී ජයවර්ධනපුරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අහම කොරෝනා තියෙන එක කොරෝනා නැතික කොරෝනා නැහැ කියලා දාන්න. හැමතැනම පොසිටිව් එක නෙගටිව් කරනවා. ජින්තු පිටියෙන් ආවෙ එක්කෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිව්වා කොරෝනා නෑ කියලා. මෙහෙන් කිව්වා කොරෝනා තියෙනවා කියලා. හිමිනේට කොරෝනා තිබුණා. මේ වැදකොළමින් ආවෙ කියලා අපි දන්නවා. ඒ පාර මේ දැන් ඒ දෙන්න හරි බලපෑමක් කරන්න ගියා. ඉතින් ඒ පරිේෂණ අංශේ ඉන්නේ නැක අපිට බෑ සෞඛ්‍ය මාධ්‍ය අපි මේකෙන් ඈත් වෙනවා. ලෝකේ හැම රටක්ම ආණ්ඩුවේ තියෙන හැම පරිේෂණයේ මැදිස්ථාන තමන් යට දරගත්ත. සමහර පුද්ගලික අංශේවත් තමන් යට දර ගන්නවා. අපේ සෞඛ්‍ය මාධ්‍ය කියන්නේ නෑ නෑ මේක එපා මේක අයින් කරනවා. මේක අයින් කරනවා. මට කියන්නේ ලෝකේ වෙන කොහෙදම අයින් කරේ කියලා. කොරෝනා වෛරස් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි විශ්වාස කරන්නේ මේක දෙවෙනි කොරෝනා රැල්ලක් කියලා. පළමුවෙන්ම තිබිච්ච කොරෝනාවකේම තව දිගුවක් පමණයි මේ සිදුවීමෙන් පවතින්නේ. ඒ මුලදී ඇතිවෙච්ච කොරෝනා රැල්ල පාලනයට නතු කළා වගේම මේ ඇතිවීමෙන් තිබෙන කොරෝනා ප්‍රවණතාවයත් පාලනයට නතු කරන්න ගෝඨාභය ජනාධිපතිතුමන් ඇතුළු සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ බුද්ධි අංශ වලට පුළුවන්. මේ වැඩ කොටස ඉතා මැනවින් අපේ රජය ඉටු කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගත යුතු නැහැ. ඒක භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. කිසිම කෙනෙක් ඒ ගැන බිය විය යුතු නැහැ. මැතිවරණය සම්බන්ධයෙන් වුණත් ඒ කොරෝනා ප්‍රවණතාවයේ මැඩ පැවැත්වීමට සාපේක්ෂ තමයි අපි ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන උනා තීරණ ගන්න. ඒ නිසා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා ඒ වගේම අපේක්ෂකයන් හැටියට අපි සියලු දෙනා ඉදිරි දින 3ක කාලය මේ වගේ ප්‍රචාරක රැස්වීම පැවැත්වීම අත්හිටුවන්න තීරණය කළා තින්නේ. ආණ්ඩුවට කියන්න ඕනේ කැපල් ඡන්ද වෙනකන් නිලධාරීන්ගේ PCR පරීක්ෂණ නොකර ඉන්න එපා. කඩිනමින් PCR පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මුළු රාජාංගණයටම මේක පැතිරෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල මේකට අදාළව අපි කිව්වා මේ දෙවනි රැල්ලක් පිළිබඳ අවධානම තියෙනවා කියලා. සෞඛ්‍ය අංශ මේ ගැන කිව්වා. වෛද්‍යවරු මේ ගැන කිව්වා.
මේ රටේ සියලු ජනතාව මේකට අවදානම් යොමු කරලා තියෙන ආණ්ඩුව සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල මහ ජනතාවගේ කැපකිරීම ඒ ලබා දීපු සහයෝගය තුට්ටුවකට මායිම් නොකර තොණ්ඩමන් නැමැතිරගේ මලගෙදරින් පෙන්නවා මේවා සත පහකට වැඩක් නැහැ කියලා පැත්තක දැම් මේ වෙනකොට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම කිව්වා කොරෝනා කාර්යසාධන බලකායේ රැස්වීම මාසෙකින් තියලා නැහැ ඒ කියන්නේ ආණ්ඩුව වැඩේ අතහැරලා ඉන්නේ කොරෝනා ඉවරයි කියලා තියෙන අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ මේ අතහරින්න එපා පහෝගිය කාලේ සීමා නොතක නිරෝධායන නීති උල්ලංඝනය කරලා රැස්වීම පවත්වලා දැන් අගමැතිතුමා ජනාධිපතිතුමා රැස්වීම ටික නවත්තන්න හදා ඒ නවත්තලා විතරක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ගෝලියෝ රැස්වීම තියති යනවනේ ඒක මාර්ග උපදේශන නැවතුනේ කොහෙද සෞඛ්‍යංශවල කිව්වනම් මෙන්න මේ මාර්ග උපදේශක අනුව ඡන්දයට අදාළ රැස්වීම කරන්න අපිට කිව්වා රැස්වීමට 100යි මාස්ක් එක තියෙන්න ඕනේ වතුර අත හොදන්න තියෙන්න ඕනේ විස බීජ හරණය කරන්න ඕනේ මීටරේ දුර තියාගන්න ඕනේ කියන හැබැයි අපි දැක්ක ආණ්ඩුව පහුගිය කාලේ මේ මොකක්වත් නොකර ජනතාවට මේ තත්ත්වය සාමාන්‍යීකරණය කළ නීති කඩලා පෙන්නන COVID-19 වසංගත තත්වයේ දෙවන රැල්ලක් වර්ධනය වෙමින් තිබෙනවා ශ්‍රී ලංකාවේ මේ වන විට පහුගිය සති දින කීපය ඇතුළත එක දිනකට 300කට අධික කොරෝනා වසංගතයේ තත්වයට ගොදුරු වෙච්ච රෝගීන් වාර්තා වුණා. කොරෝනා වසංගතයේ ආරම්භක අවධියේදී රෝගීන් 10ක් 12ක් වාර්තා වෙනකොට රට ලොක්ඩවුන් කළා, අඳිර නීතිය පැනෙව්වා, ඒ වගේම නීති රීති පද්ධතියක් ගෙනාවා. අද වෙනකොට රෝගීන් දිනකට 300 වාර්තා වෙච්ච දින කීපයක් තමයි පහුගිය කාලේ ගත වුණේ. මේ වෙනකොට බලධාරීන් මැතිවරණය ඉලක්ක කරගෙන යම්කිසි ක්‍රියාමාර්ගවල යෙදෙනවා මිස මේ රෝගය පාලනය කර ගැනීම සඳහා මේ රෝග ව්‍යාප්තිය නතර කර ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක ඉන්නවයි කියන එක අපිට පේන්නට නැහැ. එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. පොදු ජන පෙරමුණට සහාය දෙන්න ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඳ කිරීම තමයි දැන් පළවෙනි න්‍යාය පත්‍රය. එලිපිට අමු අමුයි කියන මොකද්ද? ශ්‍රී ලංකා ගෑවිච් එකෙකුට පොහොට්ටුවේ කට්ටිය මනාප දෙන්න එපා. ඒ පක්ෂය ඇතුළෙම මනාප pore අපවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ කියන දෙකක් නෙමෙයි මේ මැතිවරණ එකම කණ්ඩායමක්. අපි යන හැම ගමකම අද ජනතාව රොද බැඳගෙන එකතු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වයේ වැටි. වැඩ කරන රටක් හදන්න තියෙන නීතිමය බාධා සියල්ල අයින් කරලා රට සක්‍රීය කරන්න අවශ්‍ය වටපිටාව තමයි අපි හදන්න ඕනකම තියෙන්නේ. සත් ජාතික පක්ෂය කියන්නේ කවදාවත් විනාශ කරන්න බැරි පක්ෂයක්. විවිධ අවස්ථාවලදී දුර්වල වුණා. හැබැයි අපි වේගෙන් ඉස්සරහට ආවා. දැන් අපි පටන් ගත්ත රැලි ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මේ අර්බුදයට විසඳුම් දෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට නායකයාට විතරයි කියන එක අද කියනවා. පාරම්පරික එක්සත් ජාතික පක්ෂිකු අද පක්ෂෙන් ඉවත් වෙලා අපිත් සමග අද දේශපාලන වශයෙන් එකතු වෙනවා. අපි 20,000 දෙන්නම් ඡන්දිල්නොයි කියන එක එක්තරා විදිහක ව්‍යංගයෙන් අල්ලස් දීමක්. මේ ප්‍රකාශයත් මේ මැටිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා කරන බොළඳ පදනම් විරහිත ප්‍රකාශයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු 30කට අවසන් කරන පෙරුද්දීපේ යුද්ධය අවසන් කරනවා කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා විශාල වැඩ කොටසක් කරන්න. මොකද ලෝකේ කොවිඩ් එක නිසා ලෝක ආර්ථිකයම පල්ලයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට විශාල වගකීමක් තියෙනවා ඉදිරියේදී මේ ආර්ථිකය ගොඩගන්න. තුනෙන් දෙකක් ගන්නවා කියපු මිනිස්සු දේපාන්දර නැගිටිනකොට මහජනයාගේ තේකෝප්පෙන් තුනෙන් එකකට දැම්මම ගහල ඉවරයි. 90 ගණන්වලට තිබිච්ච සීනි කුල එක දැන් 140 150 වෙලා ඉවරයි. ආණ්ඩුව බය වෙලා ඉන්නේ සමගි ජන බලවේගෙට. ජනතාව දවසින් දවස මේකට එකතු වෙමින් ඉන්නේ. කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු දැන් කවුරුත් හොයාගන්න බෑ. කාගේ හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් හැර වෙන කවුරුත් ඕක කියන්නෙත් නෑ. අද මේ රටේ වාමාංශික බලවේගයක්, දක්ෂිණාංශික බලවේගයක් කියලා එහෙම බලවේගිකුත් නෑ. අපිට ජනතාව වරමක් දීලා තියෙන තුනෙන් දෙකේ බලයක් ඇතිව පාර්ලිමේන්තු බලය අල්ලන්ඩ අපේ සුඛ විහරණය සඳහා නෙවෙයි මේ රට ආරක්ෂා කරන්ඩ පොහොට්ටු ආණ්ඩුව පිහිටවලා මාස 8 තුල රාජ්‍ය සේවකයාගේ අත්දැකීම මොකද්ද ආණ්ඩුව සම්බන්ධ රාජ්‍ය සේවකයාගේ කලකිරීම වැඩි වෙලා තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ රාජ්‍ය සේවකයෝ බහුතරයෙකුත් රැවටුණා පොහොට්ටුව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ගෙන ගිය පච ප්‍රචාරයට රටේ ඇත්ත ප්‍රශ්න ගොඩකට මේ ආණ්ඩුවට විසඳුම් නැහැ කියලා රාජ්‍ය සේවකයන්ට දැනෙනවා එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.